ජාතිකාණ්ඩුවේ පළමු නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව කැබිනට් අමාත්‍යවරුන් නව වෙනකු රාජ්‍ය අමාත්‍යවරයෙකු ජනපති ඉදිරියේ දිරුම් දුන්නා. අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේ ජනාධිපතිතුමා ඊයේ කළ දැනුම් දීමකට අනුවයි. කැබිනට් මණ්ඩල සංශෝධන අනුව නව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නේ මංගල සමරවීර මහතායි. මංගල සමරවීර මහතා මෙතෙක් දැරූ විදේශ අමාත්‍ය ධුරය මෙවර හිමුවේ රවි කරුණානායක මහතාටයි. SB දිසානායක මහතා සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට සංවර්ධන කටයුතු අමාත්‍ය ධුරයේ දිරුම් දුන්නා. කම්කරු වෘත්තීය සම්බදතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යවරයා ලෙස WDJ සෙනවිරත්න මහතා දිරුම් දෙනු ලැබුවා. මහින්ද සමරසිංහ මහතා වරාය සහ නාව් කටයුතු අමාත්‍යවරයා ලෙස දිරුම් දුන් අතර අර්ජුන රණතුංග මහතා දිරුම් දුන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ මෙතෙක් කටයුතු කළ චන්දිම වීරකොඩි මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස අද දිරුම් දුන්නා. තිලක් මාරපණ මහතා දිරුම් දුන්නේ සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසයි. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් මහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නා. පවතින දීවර අමාත්‍ය ධුරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දුන්නා. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය පිටතට පැමිණි අමාත්‍යවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. රාජ්‍ය සහ නියෝජ්‍ය ඊළඟට වෙයි ජනාධිපතිතුමා එහෙම කිව්වා. ඔබතුමාට ලැබිච්ච නව අමාත්‍ය ධුරය ගැන සෑහීමකට පත් වෙනවා. අතරම හොඳ සංශෝධන. අපි සතුටු වෙනවා ඒ සංශෝධන පිළිබඳව. ඔබ සතුටුයි. නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු සම්බන්ධව වෙනස්කම් කීපයකුත් ඒ වගේම වැඩ වෙන් කිරීම පිළිබඳ වෙනස්කම් කීපයකුත් ඉදිරියේදී සිදු වන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඊළඟ දින කීපය තුළ ඒ වෙනස්කම් සිදුවේ. මම තාම ඉන්නේ නියෝජ්‍ය අමාත්‍යකම් රාජ්‍ය ඇමතිකම් වෙනස් වෙනවා කියලා කිව්වා. කඳුරුරට සංවර්ධන වගේ දෙයක් තවත් ප්‍රමෝෂන් එකක් හම්බුනේ. ඒකට මට තව එකක් වැඩි වුණා. තාම නම් එහෙම තීරණයක් නැහැ.